දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්තුනි අද වගේ දොරතුපොන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් දමනය කරපු 1000ක් මහරහතන් වහන්සේලා එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබපු උරුවෙල් කාශ්‍යපත් එක්ක 500ක් නදී කාශ්‍යප එක 300ක් ගයා කාශ්‍යප සමග 200ක පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් ආදිත්ත පරියාය කියන සූට දේශනාවෙන් බණහලා උතුම් ධර්මය අවබෝධ කරගත දවස. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වුනෙත් අද වගේ පොන් පොහෝ දවසක. ප්‍රථම ලංකා ගමනේ මහියංගණයට වැඩම කරපු ලංකා ගමන. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආරාම පූජාව හැටියට බිම්බිසාර මහරජතුමාගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා වේළුවනේ ආරාමයක් හැටියට පූජා කරන්න. එතකොට මේ වගේ ශාසනික කටයුතු රැසක් ඉදිච්ච පුන් පොහෝ දවසක් හැටියට දුරුතු පුන් පොහොය ධර්මයේ හඳුන්වනවා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන අපි සිහි කරමු. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලයේ වැඩ සිටිද්දී ඔබ දන්නවා උන්වහන්සේ වජිරාසනයේ මත සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා දසබිම්බරක් මාර සේනා පරාජය කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සතියක් විමුක්ති සුව විඳිමින් බෝධි මූලයේම අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ ඉරියව්වවත් වෙනස් නොකර ඒ වජිරාසනයෙන් නැකිටින්නේවත් නැතිව ඒ ඉරියව්වෙම විමුක්ති සුව විඳිමින් සතියක් වැඩ සිටියා. ඔය අතර බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලනවා අනාගතයේ උන්වහන්සේගේ ධර්මය ලෝකෙ පිහිටන්නේ කොයි ආකාරයටද? මේ ධර්මයේ ලෝකෙ පවතින්නේ මොන විදිහටද? උන්වහන්සේ දකිනවා මේ ලංකා භූමිය පෙර බුද්ධ ශාසන පවා පිහිටි මේ උතුම් ලංකා භූමිය මුල් කරගෙන බොහෝ කාලයක් ලෝකෙ බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා. හැබැයි ඒ වෙනකොට අපේ රටේ නොයෙක් ගෝත්‍රික පිරිස් වගේම දරුණු යක්ෂයන් අමනුෂ්‍යයන් මේ මනුෂ්‍යයන්ව පාලනය කරමින් හිටපු කාලයක්. මේ යක්ෂයන්ගෙන් මේ රට බේරගෙන ආරක්ෂා කරලා ඒ රටේ ඉන්න මනුස්සයන්ට අනාගත බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ආරක්ෂාව සැලසිය යුතුයි කියලා වජිරාසනයේ මතදිමයි උන්වහන්සේ ලංකා භූමිය දැකලා ඒ අදිෂ්ඨානය හිත ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ සත්සති අවසන් කරලා ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව සිදු කරා. පස්වක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන එදා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම මේ බුද්ධ ශාසනයේ තුනුරුවන් පහළ වුණා. වජිරාසනයේ ළඟ වෙසක් පොන් පොහෝ දවසේ බුද්ධ රත්නේ පහළ වුණා. ඇසල පොන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගම ධම්ම රත්නේ පහළ වුණා. ඒ දේශනාව අවසානයේ අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම සංඝ රත්නේ පහළ වෙලා තුනුරුවන් පහළ වුණා. ඊළඟට යස කුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනෙක් මේ ශාසනයට එකතු වුණා. මේ හැමෝම උතුම් ධර්මය අවබෝධ කරගත් මහරහතන් වහන්සේලා පස්වක භික්ෂූන් වහන්සේලාත් යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනාත් පළවෙනි වස් කාලේ අපේ බුදුරජාණන් වහන්සේ සමග
ඉසිපතන මිගදාය භූමියේ පළවෙනි වස් කාලේ ගත කරා 69. මේ වස් කාලේ අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ 69ක් මහරහතන් වහන්සේලාට දේශනා කරනවා චරත භික්ඛවේ චාරිකම් මහණෙනි චාරිකාය වඩින්න බහුජන හිතාය බොහෝ දිනාට හිත පිනිස බහුජන සුඛාය බොහෝ දිනාට සැප පිනිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාට හිත පිනිස අර්ථය පිනිස සැප පිනිස එතකොට මිනිස්සුන්ට විතරක් නෙමෙයි අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාට යහපත පිනිස ගම් නියම් ගම් පුරා වැඩම කරමින් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිත සබ්භ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරා ඔබ අහලා තියෙනවා පිංගතුණී අපේ බුදුරජාණන් වහන්සේ මේ 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරද්දී ඒ දීපු අවවාදි සඳහන් කරනවා එක මගකින් දෙනමක් යන්නට එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ දහම් පණවිඩේ ව්‍යාප්ත කරන්න අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරන්න. මග තොටේ මුණ ගැහෙන අයට පින් ඇති අයට මේ ධර්ම පණවිඩය මේ ධර්මයේ මුලමැදාග පිරිසිදු අර්ථ සහිතව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම වැඩම කරේ උරුවෙල් දනව්වට. ඒ වඩින මගදී කප්පාසික කියන වනයේදී තිංස වග්ගිය කුමාරවරුත් මුණ ගැහුණා. ඒ අයටත් ධර්ම දේශනා කරා. ඔවුන් ධර්ම අවබෝධය ලැබුවා. ඒ අයටත් එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඒ අය පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ ඉතනින් වැඩම කරේ උරුවෙල් දනව්වට උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. පිංගතුනි උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලයන් දමනය කරන්න වැඩම කරපු ගමනේ මුලින්ම මේ අය පිළිගත්තේ නෑ. ඒ අය හිතාගෙන හිටියේ ඒ අය රහත් කියලා. උරුවෙල් කාශ්‍යප රහත් නොවී තමන් රහත් වුණා කියන වැරදි දෘෂ්ටියක බැසගෙන හිටපු කෙනෙක්. නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන අයත් ඒ වගේ. ඒ අයගේ ගෝලයොත් හිතාගෙන හිටිය අපේ ගුරුවරයා රහත් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පිරිසව ධර්මයට යොමු කරගන්න නොයෙක් විදි ප්‍රාතිහාරි පෑව. 1000 ගණනක් ප්‍රාතිහාර දැක්වා කියලා විනේ සඳහන් වෙලා තියෙනවා. උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාම. ඒ හැම අවස්ථාවකම වුන් බුදුරජාණන් වහන්සේ පෙළහර පානවා දැකලා පුදුමෙන් පුදුමයට පත් වෙනවා. මේ ශ්‍රමණයා මහා පුදුම කෙනෙක්. මහා ඍද්ධිමතෙක්. ඒ වුණාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යප උත්තමයා වගේ රහතෙක් නන් නෙමෙයි කියලා ආයි හිතෙනවා. උන්වහන්සේගේ ප්‍රාතිහාර දැක්කට හිතනවා ඔය ඉතින් පෙළහර පෑවට අපේ උරුවෙල් කාශ්‍යප උත්තමයා තමයි රහත් කියලා වැරදි දෘෂ්ටියක බැසගෙන හිටියේ. ඔය අතර බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිද්ධ වෙන්නේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අතර දවසක් අංග මගධ වාසී උරුවෙල් කාශ්‍යපගේ දායක පිරිස බොහෝ දායකයෝ රාජකුමාරුරු සිටුවරු බොහොම ධනවත් අය පෙරහැරෙන් ඇවිල්ලා එදා දවසේ පුද පූජා අරගෙන එනවා උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. එදා අද වගේ පුන් පොහෝ දවස. කලින් දවසේ රාත්‍රී උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා මේ ශ්‍රමණයන් වහන්සේ එතකොට දන්නේ නැහැ මේ බුදු කෙනෙක් කියලා තාම අඳුනගෙන නැහැ. මේ ඉර්ධිමත් ශ්‍රමණයා ප්‍රාතිහාර පාන මේ ඉර්ධි මේ පෙළහර පාන මේ ශ්‍රමණයන් වහන්සේ හෙට මගේ දායකයෝ එනකොට මේ ආරාමේ හිටියොත් මගේ දායකයෝ ඉදිරියේත් ඔය වගේ මොනවා හරි ප්‍රාතිහාරයක් ඉර්ධිමේ දෙයක් පෙන්නුව මගේ දායකයෝ ඔක්කොම මේ ශ්‍රමණයට පහදී.
එතකොට අපිට තියෙන ලාභ සත්කාර නැති වෙලා යයි. ඒ නිසා හෙට මගේ දායක වෙන්න කලින් කොහොම හරි මේ ශ්‍රමණයා මෙතනින් එලෝ ගන්න ඕනේ, පන්න ගන්න ඕනේ කියලා හිතුවා. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. උන්වහන්සේ හිමිදිරි උදෑසනින් පාත්‍ර සිවුරු අරගෙන අහසීම වැඩම කරා උතුරු කුරු දිවයින, කියන්නේ හිමාල කඳු මුදුනේ පිහිටි ඉතාම රමණීය දෙවියන් අරක් ගත්ත භූමියක්, මනුස්ස වාසයක් නැති තැනක් හැටියට සඳහන් වෙනවා උතුරු කුරු දිවයින. බුදුරජාණන් වහන්සේට දෙවියන් විසින් දන් පිළිගන්වනවා දිව්‍ය භෝජන. උන්වහන්සේ අනුතත්ත විලාසල පැම් පහසු වෙලා මේ දානේ වළඳලා විවේකයෙන් භාවනාවට සමවැදිලා සමාපත්තී ලෝකෙ දිහා බලනකොට එදා දකින්ව පුදුවැසින් අනාගතේ ධර්මයේ පිහිටන මේ ලංකා භූමිය. එදා මයංගනේට විශාල යක්ෂ පිරිසක් එකතු වෙලා යක්ෂ සමාගමක් කියන ඔවුන්ගේ රැස්වීම. ඔවුන් මයංගන භූමිය තමයි මේ රැස්වීම වෙනුවෙන් තෝරගෙන තිබුණේ. එදා ලංකා භූමිය පුරා ඉන්න දරුණු යක්ෂයන් ඒ භූමියට එදා එකතු වෙන දවස බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා කල්පනා කරනවා, අද මේ යක්ෂයන්ව දමනය කරලා මේ මනුස්සයන්ට මේ අමනුස්සයන්ගේ යක්ෂයන්ග වෙන අනතුරු වලින් මේ මනුස්සයන්ව ආරක්ෂා කරලා අනාගතේ ධර්මයේ පිහිටන මේ භූමිය මේ යක්ෂයන්ගෙන් ආරක්ෂා කරන අද සුදුසු දවස. උන්වහන්සේ අහසින්ම ඒ භූමියෙන් අර අනෝතත්ත විලාසලින් අහසින්ම වැඩම කරන්නේ ලංකා භූමියට. එදා මයංගනේට විශාල යක්ෂ පිරිසක් එකතු වෙච්ච දවස බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා උන්වහන්සේගේ නිසීදනය, අපි කියන්නේ සාමාන්‍ය කියන පත්කඩේ කියලා, බිම වාඩි වෙන්න එළනවා. මේ නිසීදනේ අහස ඉලාගෙන ඒ මත භවනා ඉරියව්වෙන් අහසේ වැඩ සිටියා. මයංගන භූමියට ඉහළ අහසේ බුදුරජාණන් වහන්සේ මුලින්ම කරේ උන්වහන්සේ ප්‍රාතිහාරයක් දැක්වා. මහා ඝන අන්ධකාරයක් මැව්වා උන්වහන්සේ ගිරදි බලේ. දැන් අර දහවල් කාලේ මේ එකතු වෙලා හිටපු යක්ෂ පිරිස මේ අමනුෂ්‍ය පිරිසට හිටි ගමන් මහා ඝන අන්ධකාරයක් ඇති වුණා. ළඟ ඉන්න කෙනාට ඊළඟ කෙනා නොපෙනෙන මට්ටමට මහා අන්ධකාරයක් අඳුරක් ඇති වුණා. ඔවුන් බියෙන් තැතිගත්ත, මොකක්ද මේ උනේ, එකපාරට මොකක්ද මේ වෙලාවේ උනේ. ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි ධාරා විහිදුවමින් අහසේ උන්වහන්සේව පේන්න සැලැස්සුවා. අහසේ වැඩ ඉන්න මේ ශ්‍රමණයන් වහන්සේව දැක්ක යක්ෂයෝ මේ දන්නේ නැහැ බුදු කෙනෙක්ද උන්වහන්සේගේ හැකියාව, ඔය මොනවත් දන්නේ නැහැ. සමහර යක්ෂයෝ හිතනවා මේ කවුද, මේ අපිටත් වඩා බලසම්පන්න යක්ෂයෙක්ද මේ කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳන් මේ යක්ෂ පිරිස අමතලා කියනවා, යක්ෂයිනි මේ භූමිය අනාගතේ තථාගත ධර්මයේ පිහිටන භූමිය, ඒ නිසා නුඹලා මේ භූමියෙන් ඉවත් වෙන්න. නුඹලාට රිසිසේ සැපසේ ඉතාම සතුටින් ඉන්න භූමියක් මං මවලා නුඹලාට ඒක ඉන්න සලස්සන්නම් කියලා. මුලින් මේ යක්ෂය කැමති වෙන්නේ නැහැ, උන්වහන්සේ ඉල්ලීමක් කරනවා මට නිසීදනේ එලා ගන්න, පහළ වැඩ ඉන්න පොඩ්ඩක් ඉඩ දෙන්න කියලා. උන්වහන්සේ නිසීදනේ ගිනිදල් විහිදෙන සලස්සනවා. ඔබ දැකලා ඇති සමහර බුදුරජාන් වහන්සේ මයංගනේට වැඩම කරපු ඡායාරූප, ඔය සිතුවම්කරණය කරපු සිතුවම් විහාරවල, ඒ සිතුවම් වල සඳහන් වෙන උන්වහන්සේ අහසේ නිසීදනේ ගිනිදල් විහිදෝගෙන අහසේ වැඩ ඉන්න සිතුවම් නිර්මාණය කරපු සිතුවම්. ඒ ගිනිදල් විහිදෝගෙන අහස නිසීදනේ ලාගෙන වැඩ ඉන්නකොට මේ යක්ෂයන් ඈතට ඉවත් වෙලා උන්වහන්සේට වැඩ ඉන්න ඉඩ සැලැස්සුව. බුදුරජාණන් වහන්සේ පහළට වැඩම කරලා නිසීදනේ ලාගෙන ඒ මත වැඩ සිටියා. මුලින් මේ යක්ෂයන් කැමති වුණේ මේ භූමියෙන් ඉවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ ඉර්දියෙන් ගිරි දිවයින නමින් දූපතක් මේ ලංකා භූමියට ඉර්දියෙන් ලං කරා කියන. උන්වහන්සේ නිසීදනෙන් ගිනිදල් විහිදවනකොට මේ යක්ෂයන් බය වෙලා පස්සෙන් පස්සට ඈතට ගියා. අනිත් අයටවත් ගහකොළටවත් සතා සිව්පාවෙකුටවත් මිනිස්සෙකුටවත් ඒ ගිනිදලකින් හානියක් වෙනව නොමේ.
හැබැයි මේ යක්ෂයන්ට පේනවා ඔවුන් බියෙන් පස්සෙන් පස්සට ගියා. බුදුරජාණන් වහන්සේ ගිනි ජාලාවන් ටික ටික ඈතට ඈතට මුළු ලංකා භූමිය පුරාම ඉර්ධියෙන් විසිරෙන විදිහට පේන සැලැස් වගේ. ඒක යක්ෂයන්ට පමණක් පේන ඉර්ධිමේ දෙයක්. ඔවුන් බියේ තැතිගත්ත මේ යක්ෂයන් බුදුරජාණන් වහන්සේ අමනුස්සේකුටවත් කාටවත් බිය තැති ගැනීම හිංසාවක් කරන කෙනෙක් නෙමේ බුදුවරු කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා නුඹලාට සැපසේ බිය තැති ගැනීමක් නැතුව මේ භූමියේ ඉන්න පුළුවන් කියලා. ගිරිදිවයින මේ ලංකා භූමියට ලං කරනකොට ඕන් ඒ ගිරිදිවයිනට පලා ගියා. මේ ගිරිදිවයින කියලා මේ මවපුමේ දූපතේ ඔවුන්ට රිසිසේ ඉන්න පුළුවන් ඒ ආහාර පාන ගස් කොළන් ඒ සැප පහසුකම් මේ සියල්ල ඇති මේ දූපත. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් මේ ලංකා භූමියෙන් ඈතට මහා සාගරින් ඈතට ඉර්ධියෙන් අධිෂ්ඨාන කළ ඈත් කරා කිය. ඒ විතරක් නෙමෙයි මේ ලංකා භූමිය වටා බුදුරජාණන් වහන්සේ අහසින් මේ ලංකා භූමිය වටා තුන් වළල්ලක් ප්‍රදක්ෂිනා කරමින් මේ භූමිය ආරක්ෂා කර අධිෂ්ඨානේ. මේ අමනුෂ්‍යයන්ට ආයිමත් මේ භූමියට ඇතුල් වෙලා මනුෂ්‍යයන්ට අනතුරක් විපතක් කරන්න බැරි වෙන විදිහට බුද්ධ අධිෂ්ඨානයෙන් මේ භූමිය ආරක්ෂා කරන. එදා මේ යක්ෂයන් පළවා හරින මේ සිදුවීමත් එක්ක ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු මේ යක්ෂයන්ට බයේ තැතිගෙන හිටපු මිනිස්සු ඇතුළු ප්‍රාදේශීය පාලකවරු බොහෝ පිරිසක් ඒ භූමියට එකතු වුණා. එදා සබරකම පාලනය කරපු පාලකයා ප්‍රාදේශීය පාලකෙක් හැටියට හිටපු කෙනෙක් හැටියට අපේ ඉතිහාස සඳහන් වෙනවා සුමන සමන් දෙවියන්. ඒ වෙනකොට දේව ගෝත්‍ර යක්ෂ ගෝත්‍ර නාග රාක්ෂ මේ වගේ යම් යම් ගෝත්‍රික හැටියට පිරිස ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අද මයංගන චෛත්‍ය ඉදි කරලා තියෙන භූමිය ඒ මත වැඩ සිටිමින් එදා ඒ පිරිසට දහම් දෙසුවා. ධර්ම දේශනා කරන ඒ බණහල අවසන් වෙනකොට සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. සාමීනී භාග්‍යතුන් වහන්සේ අපට වන්දනා කරන ඔබ වහන්සේව සිහි කරගෙන අපට වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් අනේ අපිට ලබා දෙයි. එවිලි බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දෙනවා. ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් දහම් දෙසපු භූමිය එදා ඉදි කරපු චෛත්‍ය මයංගන මහා සෑය මුලින්ම අද ඔය තියෙන්නේ. ඊට පසු කාලීනවත් රජවරු කීප වතාවක් විශාල කරලා ඉදි කරපු චෛත්‍ය මුලින්ම ඉතා පොඩියට චෛත්‍යයක් හැටියට කේශ ධාතු තැන්පත් කළ මේ චෛත්‍ය ඉදි කරනවා සුමන සමන් දෙවියන් විසින්. එදා ඒ ප්‍රදේශේ පාලනය කරපු පාලක රජතුමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා අහසින් ආපහු දඹදිව තලයට වඩිනවා අර උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. එදා බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනකොට දැන් අර අංග මගද වාසී පිරිස දානි අරගෙන ඇවිල්ලා පුද පූජා ගෙනහනලා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට මේවා පරිත්‍යාග කරලා ඔවුන් සතුටු වෙලා දායකු ටික කාපහු ගියා. මෙන්න ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ අහසින් ලංකාවටත් වැඩම කරලා මේ කටයුතු අවසන් කළ අහසින් මාපහු වඩිනවා. එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ තාපසාරාමයට වඩිනකොට ඈතින් වඩිනවා දකිනවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස. දැන් උරුවෙල් කාශ්‍යප ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ ශ්‍රමණය කොහෙද ඔබ ගියේ? අද අපේ දායකයෝ ආවනේ. අද අංග මගද වාසී විශාල පිරිසක් ආව තෑගි භෝග අරගෙන පුද පූජා අරගෙන අපේ ආරාමෙට. අපි හෙව්වා ඔබ වහන්සේ කෝ කියලා අඳුන්නලා දෙන්න. ඔබ ඇයි මේ නොකියම කොහෙද මේ ගියේ කියලා ඇහුවා. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට කියනවා උරුවෙල් කාශ්‍යප ඔබ ඊයේ රාත්‍රී මෙහෙම හිතුවනේ හෙට මගේ දායකයෝ එනවා. මේ ශ්‍රමණය හිටියොත් මගේ දායකයෝ මේ ශ්‍රමණයට පහදී. ඒ නිසා හෙට දවසේ මගේ දායක පිරිස එන්න පෙර කොහොම හරි මේ ශ්‍රමණයව මෙතනින් එලව ගන්න ඕන කියලා ඔබ ඊයේ රාත්‍රී එහෙම හිතුවනේ. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. එහෙම කියනකොට උරුවෙල් කාශ්‍යපට
විශාල ලැජ්ජාවක් ඇති වුණා. මගේ හිතත් මේ ශ්‍රමණයන් වහන්සේ දකිනවා මහා පුදුම කෙනෙක්. ඒ වෙලාවේ වැද වැටුණ අනේ ස්වාමීනි මට සමාවන සේක්වා. බුදුරජාණන් වහන්සේ ඔය විදිහට උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස ඊර්දි ප්‍රාතිහාර පාමි ආදේශනා ප්‍රාතිහාරිකෙන් කෙනෙක්ගේ හිත කියව. පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අපි කියනවා අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙව් මිනිස් ලෝකයා නිවන පිණිස හික්මවන්න දක්ෂයි. කොහොමද උන්වහන්සේ කෙනෙක්ව හික්මවන්නේ? බුදුරජාණන් වහන්සේ කැමැතිම ක්‍රමේ තමයි අනුශාසනා ප්‍රාතිහාරය. අනුශාසනා මුල මැදාග පිරිසිදු අර්ථ සහිත නිවන් මඟ ඒ දේශනා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ කෙනෙක්ම හික්මවන්න දක්ෂයි. ඒක තමයි බුදුහාඳුරෝ කැමැතිම ක්‍රමේ කෙනෙක්ව දමනය කරන්න ධර්මයේ. සමහර අය ඉන්නවා ධර්මයේ කිව්වට බණ අහන්න කැමති නැහැ, බොහොම මාන්නක්කාරයි. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරය දක්වන කෙනෙක්ගේ හිත කියවන. දැන් ඔබ හිතන්න, ඔබ හිතන හිතන දේ කවුරු හරි කියනවා නම් දැන් ඔයා හිතන්නේ මේක, ඔය හිතන එක හරියන්නේ නැහැ, ඔයා දැන් මෙහෙම හිතනවා නේද කියලා කවුරු හරි ඔබ ගැන, ඔබ හිතන දේ හරියටම ඔබේ හිත කියවන කෙනෙක් ඔබ ඉදිරියේ හිටියොත් ඔබ ටිකක් තැති ගන්නවා. මෙයාට මගේ හිත පේනවා නේද, මං හිතන දේ දකිනවා නේද කියලා ඔබ ඔහුගේ ඉදිරියේ දමනය වෙනවා. බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරයෙන් දමනය කරලා ධර්ම දේශනා කරලා කෙනෙක්ව ධර්මාවබෝධයට හික්මවන. සමහර අය ඉන්නවා එහෙමත් දමනය වෙන්නේ. ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ ඊර්දි ප්‍රාතිහාරය පාන. ඊර්දි ප්‍රාතිහාරයෙන් දමනය කරන ඔන්න ඔය විදිහට අනුශාසනා ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, ඊර්දි ප්‍රාතිහාර කියන මේ ක්‍රම තුනෙන්ම දෙව් මිනිස් ලෝකයාව දමනය කරලා නිවන පිණිස හික්මවන්න උන්වහන්සේ දක්ෂයි. ඒ නිසා තමයි ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේට අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියලා කියන්නේ. දෙව් මිනිස් ලෝකයා නිවන පිණිස හික්මවන්න දක්ෂම කෙනෙක්. පිංගතුනි එදා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ අය බණ අහලා ධර්මය අවබෝධ කරගත්තා. ඒහි බික්කු භාවෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. තමන්ගේ තවුස් පිරිකර අර ගඟට වීසි කරලා දැම්ම. ඒව ගඟේ ගහගෙන යනකොට නදී කාශ්‍යප ඇතුළු 300ක පිරිස මේවා දැකලා කල්පනා කරා මේ අපේ වැඩිමහල් සහෝදරයා. උරුවෙල් කාශ්‍යප අපේ තාපසයන් වහන්සේගේ තවුස් පිරිකර නේද? අනතුරක් අද්ද දන්නේ යම් බලන්න කියලා පිරිසාව. ඊළඟට ඒව දැකලා ගය නදී කාශ්‍යප 200ක පිරිසක් එක්ක ඒ අයත් එතනට හොයාගෙන ආවා. දැන් උරුවෙල් කාශ්‍යප ඇතුළු 500යි, නදී කාශ්‍යප ඇතුළු 300යි, ගයා කාශ්‍යපත් එක්ක 200යි. මේ හැමෝම එතනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බණ අහලා එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ආදිත්ත පරියාය කියන සූට දේශනා මුල් කරගෙන මේ ආයතන 6 කෙලෙස්සුන්ගෙන් ගිනි ගන්න ආකාරයට අකුසල නිමිති සටහන් හිතේ මතක තියාගෙන ඉන්නවට වඩා මේ ආයතන 6 එක්ක ඇස රත් වෙච්ච ගිනියම් වෙච්ච උලකින් ඇනගන්න එක හොඳයි කිව ඇහෙන් කෙලෙස් සහිත රූප බලලා ඒවැ නිමිති සටහන් මතක තියාගෙන අකුසල් සිහි කර කර ඉඳලා මැරෙනවට වඩා එහෙම මැරුණොත් එක්ක නිරේ අපාය ඉපදිලා කල්ප ගණන් දුක් විඳින සිද්ධ වෙනවා. ඊළඟට කණින් කෙලෙස් සහිතව අකුසල සහගත ශබ්ද අහලා ඒවැ නිමිති සටහන් මතක තියාගෙන කෙලෙස් උපද්දව උපද්දව ඉඳලා මැරුණොත් අපාය. ඊට වඩා හොඳයි කිව ගිනියම් වෙච්ච උලකින් කනට ඇනගන්න එක. එහෙම වුණා කියලා අපාය යන්නේ නැහැ. දුකක් මිදී කන් ඇහෙන්නේ නැති වෙයි. හැබැයි අපාය යන්නේ නැහැ. කෙනෙක් නාසයෙන් ගඳ සුවඳ විඳලා ඒවැ කෙලෙස් සහිත සටහන් නිමිති සිහි කර කර අකුසල් උපද්දව උපද්දව ඉන්නවට වඩා හොඳයි ගිනියම් වෙච්ච නියනකින් නහය රැහැලා දාගන්න කිව්. ඒ බුදුහාඳුරු මේ වගේ උපමා වලින් කියන්නේ මේ නහයට ඇනගන්නවත්
උලකින් ඇහැට ඇන ගන්නවත් කියන එක නෙමෙයි. අපා අකුසල් සිහි කර කර ඉඳලා අපායට වැටීමේ ආදීනව පෙන්නලා දෙනවා. ඔය විදිහට ආදීනව පෙන්නමින් ආදිත්ත පරියාය මේ ගිනිගෙන දිලිසෙන ගිනි පොකුරු ගිනි හුලක් ගින්න උපමා කරගෙන ආයතන හය තුලින් ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් සහිත නිමිති සටහන් හිතේ සිහි කර කර අකුසල් උපද්දවන්න නැතුව ඒවා ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධය කරා යන ආකාරය ගැන බොහොම ලස්සන දේශනාවක් කරා. මේ දේශනාව අවසන් වෙනකොට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා උතුම් මහරහත් භාවයට පත් වුණා. පින්තුනි, මේ වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච දවසක් තුරුතුපුන් පොහෝ දවස. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආරාම පූජාව වේලුවන පූජාව සිද්ධ වුණෙත් මේ වගේ පුන් පොහෝ දවසක කියලා සඳහන් වෙනවා. ඔබ දන්නවා රජගහ නුවර එදා පාලනය කරපු රජුරුව තමයි සේනිය බිම්බිසාර මහරජතුමා. අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා එදා උන්වහන්සේ කෙස් වැටිය කපල අහසට විසි කරලා ආභරණ ටිකයි මගුල් කඩුවයි ඡන්න ඇමතියට ලබා දීලා අහසින් ඇවිල්ලා මහා බ්‍රහ්ම දෙවියන් පිළිගන්නපු ඒ මහා බ්‍රහ්ම දෙවියන් ගටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් පූජා කර එහි සිවුරු පිරිකර දරාගත් ශ්‍රමණේක් විදිහට වෙස් හලාගෙන උන්වහන්සේ මහා වනාන්තරයට ගියා. අනෝමා නදියෙන් එතර වෙලා ඉස්සල්ලාම නගරයකට කියලා ආවේ රජගහ නුවර පැවිදි වෙච්ච ඒ මුල්ම දවසේ. කැලේ මැදින් ඇවිල්ලා පළවෙනියටම රජගහ නුවරට ආවි ශ්‍රමණේක් විදිහට. උන්වහන්සේ රජගහ නුවර නගරේ පිණ්ඩ පාතේ වඩිනවා. රාජ භෝජන රන් මිරි වැඩි සංගල් පැළඳගෙන හිටපු රත්තරන් තැටි ආහාර ගත්ත සුද්ධෝදන රජතුමාගේ එකම පුත්‍රයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා ශ්‍රමණ වෙස් දරාගෙන මේ නගරයට ඇවිල්ලා පිණ්ඩපාතේ යනකොට අර ලැබෙන ගොරෝසු රළු ආහාර සමහර ඒවා පිලුණු වෙච්ච ඒවා වෙන්න පුළුවන්. මේවා පාත්‍රයට ලැබිච්ච දවසේ උන්වහන්සේ විවේකයෙන් පැත්තකට ගිහිල්ලා මේ පිණ්ඩපාත දානි ටික වළඳන්න සූදානම් වෙනකොට එතනට ආවා රජ්ජුරුවන්ගේ ඔත්තුකාරයන්ගේ පණවිඩේ ලැබුණට පස්සේ රජ්ජුරු. උන්වහන්සේ මේ නගරේ සැරිසරනවා දැකලා රාජකීය ඔත්තුකාරයන්ට සැක හිතුණා, මේ කවුද මේ? මේ නම් සාමාන්‍ය ශ්‍රමණෙක් වෙන්න බෑ. බොහොම ලස්සනයි, රන්වන් පාට ශරීරයක් තියෙන. බොහොම ලස්සන රූප සම්පත්තියක් තියෙන රාජකුමාරයෙක් වගේ මේ ශ්‍රමණේ හරියට දෙවි කෙනෙක් වගේ ඉක්මනට පණවිඩේ ගිය ඔත්තුකාරයන්ගෙන් රජ්ජුරුවන්ට නම් කියා හිට, රජතුමනි මේ නම් දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. හිතාගන්න බැරි ලස්සන රූපයක් තියෙන කෙනෙක්. රජ්ජුරුවොත් මාලිගාවෙන් පහලට බැහැගෙන එනකොට උන්වහන්සේ පිණ්ඩපාත කරගෙන ලැබිච්ච දාන ටික වළඳන්න සූදානම් වෙනවා. රජ්ජුරුව ළඟට ඇවිල්ලා ඇහුවා, ඔබ කවුද? කතා බහ කරනකොට අඳුනගත්තා මේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රයා. කලින් ලිපි ගනුදෙනු කරලා දැනඳුනගෙන තිබුණ, හැබැයි රූපෙන් දැකලා තිබ්බේ නැහැ. ඒ වෙලාවේ බිම්බිසාර රජුරෝ ඉල්ලීමක් කරා, ඔබ මේ රාජ සැප සම්පත් අතහැරලා ශ්‍රමණ වෙස් දරාගෙන යන්නේ ඔබේ රාජ්‍ය පුංචි නිසාද? මගේ රාජ්‍ය විශාලයි. ඔබ කැමතිනම් අපි මේ රාජ්‍ය දෙකට බෙදාගෙන සමගියෙන් මේ මගධ දේශේ රජකම් කරමු කියෝ. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ කියනවා, රජතුමනි, මම රාජ්‍ය අතහැරලා රාජ්‍ය සැප සම්පත් අතහැරලා විමුක්තියක් හොයාගෙන යන කෙනෙක්. ඒ නිසා මට රාජ්‍ය ගැන, රාජ්‍ය සැප ගැන කිසිම ආසාවක් නැහැ කියෝ. මං ඒව අතහැරලා යන කෙනෙක්. ඒ වෙලාවේ බිම්බිසාර රජුරෝ ඉල්ලීමක් කරා, ඔබ වහන්සේට ඒ හොයාගෙන යන විමුක්තිය ඉක්මනින්ම ලැබේවා. ඔබ වහන්සේගේ අරමුණ සාක්ෂාත් වේවා. හැබැයි ඔබ වහන්සේ මට පොරොන්දුවක් වෙන්න. ඔබ වහන්සේගේ ඒ අරමුණ සාක්ෂාත් කරගත්ත ගමන්
ඔබ වහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා මට මේ මාර්ගය කියලා දෙන්න. මටත් මේ විමුක්ති මාර්ගය ගැන කියලා දෙන්න. හොඳයි රජතුමනි කියලා එදා පොරොන්දු වුණා. ඔන්න ඔය පොරොන්දුව ඉෂ්ට කරන්න බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලා දැන් ඒ අය රහත් වෙලා. දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන බුද්ධත්වයෙන් පසුව රජගහනුවරට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වඩින ආරංචියට බිම්බිසාර රජතුමා රාජකීය විශාල පිරිසක් එක්ක මගටමාව පිළිගත් මිනිස්සු විශාල පිරිසක් රැස් වෙලා පුදුමෙන් පුදුමයට පත් වෙලා. මොකද ඒ වෙනකොට බිම්බිසාර රජුරෝ විතරක් නෙමෙයි බොහෝ පිරිසක් හිතාගෙන හිටියේ උරුවෙල් කාශ්‍යප රහත් කියලා. නදී කාශ්‍යප, ගයා කාශ්‍යප මේ අය රහතුන් කියලා තමයි මිනිස්සු හිතාගෙන හිටියේ. ඒ නිසා තමයි ඒ අය පුද පූජා අරගෙන යනවා, පෙරහැරින් ගිහිල්ලා තෑගි භෝග දීලා පුද පූජා දෙනවා. මේ අය රහතුන් විදිහට තමයි කාලය රහත් නොවී මිනිස්සු රවට්ටගෙන හිටියේ. බිම්බිසාර රජුරවන්ට උරුවෙල් කාශ්‍යප ගැන තිබ්බ අර කලින් විශ්වාසය නිසා හිතුණා බුදුහාමුදුරුව ළඟ ඉන්නවා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප මේ තුන් දෙනාත් ඉන්නවනේ. ඒ වෙලාවේ බිම්බිසාර රජුරෝ දැක්ක ගමන් හිතුවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ ගෝලයෙක් වෙලාවත්ද, එහෙම නැත්නම් උරුවෙල් කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාද, එක්කෝ මේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රත්නය නදී කාශ්‍යපගේ ගෝලයෙක් වෙලාද, එහෙම නැත්නම් නදී කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාවත්ද, එහෙම නැත්නම් උන්වහන්සේ ගයා කාශ්‍යපගේ ගෝලයෙක් වෙලාද, එහෙම නැත්නම් ගයා කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාද කියලා යම් සැකයක් ආවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගේ හිත දැකලා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන අයට කියනවා රජතුමාගේ හිතේ ඇතිවෙච්ච සැකේ දුරු කරන්න ඔබ වහන්සේලාට දැන් කාලයයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙලා හිටපු මේ රහතන් වහන්සේලා පිරිස අතර උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ මහරහතන් වහන්සේලා රජ්ජුරුවන්ගෙත් හිත දැකලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරලා අහසට පැන නැග්ගා. සියලු දෙනා ඉදිරි අහසට පැන නැගලා මුලින්ම තල්ගස් හතක් තරම් අහසට පැන නැගලා අහසේ ඉඳන් බුදුගුණ කියමින් බුදුහාඳුරන්ට වන්දනා කරනවා. සත්තාමි භගව, බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ, ශ්‍රාවකෝ හමස්මි, මම උන්වහන්සේගේ ශ්‍රාවකේ, භගවා ජානාති, බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධයෙන් සියල්ලම දන්නේ. මම උන්වහන්සේගෙන් අහලා අවබෝධ කරගත්ත දෙයක් මිසක් මම වෙන මගේ ඥාණයෙන් අවබෝධ කරගත්ත දෙයක් නොවේ. ඊළඟට තල්ගස් හයක් තරම් ඉහළ අහසේ පෙළහර පාලා ඒ විදිහට මායමත් වන්දනා කරා. තල්ගස් පහක් තරම්, හතරක් තරම් මේ විදිහට හත් වාරයක් අහසේ පෙළහර පාමින් සත්තාමේ භගවා, බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ, ශ්‍රාවකෝ හමස්මි, මං ශ්‍රාවකෙක් පමණයි කියමින් මේ පිරිස අතර පෙළහර පාමින් බුදුරජාණන් වහන්සේට අහසේ ඉඳගෙන වන්දනා කරන්න ගත්තා. මේක දැක්කපු රජුරුව ඇතුළු රාජකීය පිරිසත් සියලු දෙනාම සාදුකාර දෙදී බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එදා බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම දහම් දෙසුවා. ඒ බණහපු පළවෙනි දවසේම බිම්බිසාර රජතුමා උතුම් සෝවාන් ඵලයට පත් වුණා. පිංගතුනේ රාජ්‍යත්වයක් කියන එක රටක් පාලනය කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි ඒ රාජ්‍ය කටයුතු කරන රජතුමා බණ අහලා සෝවාන් ඵලයට පත්. සෝවාන් වුණාට පස්සේ රාජ්‍ය අතහැරියේ නැහැ. අන්න ඒ නිසා ඔබ මතක තියාගන්න, ධර්මය අවබෝධ කරපු කෙනෙකුට ධාර්මිෂ්ඨව රටක් වුණත් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. බොහොම ධර්මානුකූලව රාජ්‍ය කටයුතු බොහොම හොඳින් ඒ රටේ සිදු කරගෙන ගියා. එදා බිම්බිසාර රජතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පිළිගන්නලා වන්දනා කළ කිනෝ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැන්
බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නෑ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් තොර මට ජීවිතයක් නෑ. මේ ශ්‍රාවක මහා සංඝරත්නයෙන් තොර මට ජීවිතයක් නෑ. ඇයි පිංගතුනි, සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් කියන්නේ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ, සංඝේ අවිච්ඡා ප්‍රසාදේ, බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අචල සද්ධාවකට පැමිණිච්ච කෙනෙක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මගේ මේ ආරාධනාව පිළිගන්න සේක්වා. ඔබ වහන්සේට කැපණක්, ඔබ වහන්සේට මම මගේ රාජකීය උයන, මට තියෙන ලස්සනම උද්‍යානයේ රජුරුවන්ගේ රාජකීය උයන මම කුටි සෙනසුන් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ආරාමයක් හැටියට මගේ උයන පූජා කරනවා. ඔබ වහන්සේලාට මං ඒ භූමිය පූජා කරනවා. අවශ්‍ය සියලු පහසුකම් මං එහි සකස් කරලා රාජ අනුග්‍රහයෙන් පහසුකම් සලස්සනවා. ඔබ වහන්සේ මගේ ආරාමයේ පිළිගෙන ඒ භූමියේ මේ රහතන් වහන්සේලා සමගින් සංඝයා සමග වැඩ ඉන්න සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට රජුරුවන්ගේ රාජකීය උයන ආරාමයක් හැටියට පූජා කරන්නට ඉදුණු. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජා, වේළුවන ආරාම. පිංගතුනි, ඔය වගේ ශාසනික කටයුතු රැසක් කෙලිච්ච පුන් පොහෝ දවසක් අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ. දැන් බලන්න බිම්බිසාර රජතුමා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෙක්ගේ ස්වරූපේ ලක්ෂණ, ජීවිතයේ ඇතිවන ගැටලු ප්‍රශ්න ඉදිරියේ අටලෝ දහමින් කම්පා නොවී ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ධර්මයේ තුලම ආරක්ෂා වෙන ආකාරය අපි මේ බිම්බිසාර රජතුමාගේ ජීවිත කතාවේ යම් යම් සිදුවීම් වලින් අපේ ජීවිතයට ඉතාමත් වැදගත් ආදර්ශ රැසක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පිංගතුනි, සසර කරපු කර්ම විපාක, සෝවාන් වුණත්, සකදාගාමි වුණත්, අනාගාමි වුණත්, රහත් වුණත්, පිරිනිවන් පානකම් කර්ම විපාක පස්සෙන් එනවා. අපි කරපු පුණ්‍ය විපාක වගේම අකුසල විපාකත් පිරිනිවන් පාන තෙක් විටින් විට බලවත් වෙලා අපිට සසරේ සැප විපාක වගේම අකුසල විපාක නිසා දුක් විපාක අපිට විඳින්න සිද්ධ වෙනවා. රහතන් වහන්සේලාට පවා පෙර සසර කර්ම විපාකත් එක්ක රහතන් වහන්සේලාට එන විපාක ධර්මී හඳුන්වන්නේ ප්‍රවෘත්ති විපාක කියලා. උන්වහන්සේලා අටලෝ දහමෙන් කම්පා නොවුනට එහි විපාක උන්වහන්සේලාට විඳින්න සිද්ධ වෙනවා. පිංගතුනේ, බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. ඔය අතරේ තමන්ගේ බිසවට දරුවෙක් පිහිටියක් උසේ. ඒ වෙනකොට බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා බොහොම ධාර්මිෂ්ඨව හොඳට පන්සිල් රකින්න කෙනෙක්. මේ දරුවා කුසේ පිහිටියට පස්සේ අර දේවියගේ දැන් කුසේ දරුවා වැඩෙනකොට දේවියට දොළ දුකක් ඇති වුණා. ස්වාමියාගේ පපුව පළලා ලේ බොන්න ආසාවක් ඇති වුණා. දැන් බලන්න කියන්න පුළුවන් දෙයක්ද? රජ්ජුරුවන්ට කියන්න පුළුවන්ද? අමුතුම විදිහේ විකෘති දොළ දුකක්. ඉතින් රජ්ජුරුව අහනවා, දේවිය මොකද දැන් මේ දරුවෙක් ලැබෙන ඉන්නකොට කොච්චර සතුටින් ඉන්න ඕනද? දේවිය මොකද මේ අසතුටින්? කැමති දෙයක්, ඕන දෙයක් කියන්න, ආසකන දෙයක් කොහෙන් හරි වෙනත් රාජ්‍යකින් හරි මං ගෙන්නලා දෙන්න. දේවිය මොකුත් නොකිය ඉන්නවා. හැබැයි දේවියට කන්න පිරියක් නැහැ. කෑම කන්නේ නැහැ. හිතට එන්නෙම ස්වාමියාගේ පපුව පල්ල ලේබුන ආසාව. අවසානයේ රජුරෝ කොහොම හරි අහලා අහලා කියන්නෙම නැති තැන සේවිකාවන්, පරිවාර කාන්තාවන් යොදවලා දේවියගේ දොළ දුක ගැන විස්තර අහගත්තා. ඒ වෙනකොට රජුරෝ සෝවාන් වෙලා රජතුමා දේවිය ඉදිරියට ගිහිල්ලා තමන්ගේ මගුල් කඩුවෙන් පපුව සිදුරු කරලා ගලන ලේ ටික එකතු කරලා දුන්නා කියනවා, බොන්න. කොච්චර තමන්ගේ ස්වාමියාට ආදරයක් තිබුණත් අර කුසේ වැඩෙන දරුවගේ දොළ දුක මේ සංසාර වෛරයක් වෙන්නේ හතුරේ. අර ලේ ටික බීගෙන බීගෙන ගියා කියනවා. එදා රජතුමාගේ අනාවැකි කියන අය, ඒ වෙනකොට රජුරුව හැම රජ කෙනෙකුට මේ කාලේ ඉඳලා තියෙනවා යම් යම් ශිල්ප ශාස්ත්‍ර, අංග ලක්ෂණ ශාස්ත්‍ර, අනාවැකි කියන ඒවා
අනාගතේ වෙන දේවල් ඔය නිමිති මේවා ගැන යම් දැනුමක් ඇති අය ඒ අය කියන්න ගත්තා මේ නිමිති වලට අනුව නම් ඔය උපදින්න ඉන්නේ රජුරවන්ට හතුරේ රජතුමාට අනතුරක් මේ දරුවා ඉපදුනොත් නම් දේවිය මේක දැනගත්තට පස්සේ හිතුවා මගේ රජුරවන්ට මගේ ස්වාමියාට හතුරෙක් වෙන දරුවෙක් මම බිහි කරන්නේ නැහැ මම මේ දරුවා කුසේ කොහොම හරි නැති කරනවා හැබැයි බිම්බිසාර රජුර සෝවාන් වෙච්ච කෙනෙක් ප්‍රාණඝාතයකට කිසිම විදිහකින් ඉඩක් දෙන කෙනෙක් නෙමෙයි දිවි හිමියෙන් ආර්යකාන්ත සීලයක් රකින්න කෙනෙක් ඒ නිසා දේවියට කලලේ කුසේ වැඩෙන දරුවා නැති කරන්න ඉඩ දුන්නේ නැහැ කොහොම හරි මේ දරුවව ආරක්ෂිතව බිහි කෙරෙව්වා ඒ බිහි වෙච්ච කුමාරයා පුදුම ආදරයකින් හදා වඩා ගත්තා. ඒ තමයි අජාසත් අජාත සත් මිනිස්සුමයි කියන්න අජාත කියන්නේ නූපන් සතුරක් මව් කුසේදිමයි නම වැටුණේ. කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් තරුණ වයසට එනකොට අර සංසාර වෛර පෙර සසර අකුසල විපාකයක් මත සංසාරික වෛර බැඳගෙන ආපු කෙනෙක් මේ. පාප මිත්‍ර සේවනයේට යොමු වුණා. රජකම ගැන ආසාවේ රජකම ඉල්ලුවා බිම්බිසාර රජුරෝ රජකමට ලෝභ කෙනෙක් රජකමට පෙරේත කෙනෙක් නෙමෙයි ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් බොහෝම සතුටින් තමන්ගේ පුතාට රාජ්‍යත්වේ පැවරුවා බිම්බිසාර රජතුමා හිතාගත්තේ පුතාට රජකම දීලා මම මගේ ජීවිතේ අවසාන කාලේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි මට නිතර බණ අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ඇසුරේ මට හොඳට ධර්මයේ දියුණු කරන්න පුළුවන් කියලා. හැබැයි අජාසත් රජ වුණාට පස්සේ දේවදත්ත කියන මේ පාපී භික්ෂුවගේ ඒ පෞකාර අදහස් පිළිගත්ත අජාසත් බිම්බිසාර රජුරවන්ව හිර කරලා හිර කුටියක දාලා වද දුන්නා. ඔබ අහලා තියෙන සාසනික ඉතිහාසයේ සිදුවේ. මුලදී කන්න නොදී හිර කරලා තිබ්බ කාලයක් කන්න දෙන්නේ නැහැ. තමන්ගේ අම්මට විතරක් බලන්න දෙනවා. දේවිය කොහොම හරි හොරෙන් බත් මුලක් හංගගෙන ඇවිල්ලා රජුරවට මුලදී දුන්න අන්තිමට ඒක අහු වුණා. ඊට පස්සේ තමන්ට කන්න දෙන ටික අඹරල ඇඟේ ගාගෙන සලුවකින් වහගෙන එන. ඒ ටික සූරලා පොංචි ගුලියක් හරි හදලා කවනවා. අවසානයේ මේකත් අහු වුණාට පස්සේ දේවියටවත් තමන්ගේ ස්වාමිය බලන්න දෙන්නේ පොංචි හිර කුටියක කවුල් එකම කවුලුවක් තියෙනවා කන්න නොදී වතුරත් නොදී මැරෙන්නම දාලා තිබ්බා මැරෙයි කියලා බලාගෙන දාලා තිබ්බා බිම්බිසාර රජ දැන් හිතන්න ඔන්න ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ මොන තරම් කරදර බාධා විපත් ආවත් හිත හදාගන්න හැටි හිතේ තියෙන ධර්මී පිහිටපු කෙනාගේ හිතේ ස්වභාවය අපිට වැදගත් වෙන්නේ අන්න එතන අපි අද බණ ඇහුවට අපි පින්කම් කරාට අපි දන්නේ නැහැ පෙර සසර කර්ම විපාක අපි පස්සේ මොන විදිහට එනවද කියලා. පින්වතුනි බිම්බිසාර රජුරෝ හිටපු හිර කුටියේ කවුළුවෙන් ඈත බලනකොට පේනවා ගිජ්ජකූට පර්වතේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කුටියක්. ගිජ්ජකූට පර්වතේ බිම්බිසාර රජතුමා බුදුහාඳුරන්ට විවේකයෙන් වැඩ ඉන්න සකස් කරපු ලස්සන භූමියක කුටියක් තියෙන. බුදුරජාණන් වහන්සේ දිනවලෙහි වැඩ හිටියා. ඒ දිහා බලාගෙන හිර කුටියේ හිටියත් බුදුගුණ හිතනවා බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති බුද්ධෝ භගවා කියලා ඒ දිහා බලාගෙන බුදුගුණ හිතනවා ඊළඟට රජ්ජුරුව හිතනවා දැන් බලන්න පුතජන කෙනෙක් නම් හිතයි ඔන්න මං පින්කම් කරලා ආරාම හදලා පූජා කරලා මගේ රාජකීය උයනත් බුදුහාඳුනන්ට පූජා කරලා ඔන්න පින්කම් කරපු අපිට වෙච්ච දේ කියලා මිනිස්සු හිතන්නේ. ඔන්න පුතජනයා තමන්ට කරදර විපත් වෙනකොට තමන්ගේ පිනට තමන්ම ගරහ කරනවා. දීපු දාණයට පින්කම් වලට බනින මිනිස්සු කොච්චර ඉන්නවද? හැබැයි ධර්මය අවබෝධ කරගත්ත බිම්බිසාර රජුරෝ හිතුවේ නෑ. ඇයි මට මෙහෙම වුනේ කියලා හිතුවේ නෑ. රජුරෝ දන්නවා කර්ම කර්මඵල ගැන. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියේ සත්‍ය ඥානෙ ඇති කරගත්ත කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක් බිම්බිසාර රජුරෝ හිතනවා ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යක්ද ඉපදෙච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ බුදුහාඳුර දේශනා කරේ ඉපදීම දුකක්
ඉපදුනානම් සෝක වැළපීම් දුක්ඛ දෝමනස ජරා ව්‍යාධි මරණ මේක තමයි ජීවිතේ. මේ ධර්මයේ කාන්තෙන් ස්වාක්ඛාතයි සම්දිත්තිකයි අකාලිකයි කියලා ධර්මීම ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා, මරණ සතිය වඩනවා, අනිත්‍ය සිහි කර හොඳට ධර්මයේ වඩනවා. කාලයක් ගියා හිර කුටියට කන්න කෑම යවන්නෙත් නෑ, වතුර යවන්නෙත් නෑ, බිම්බිසාර රජුරු මැරෙන පාටකුත් නෑ. අවසානයේ අජාසත්ත දේවදත්තගෙන් උපදෙස් අරගෙන බිම්බිසාර රජුරුවන්ට වද දීලම මරන්න තීරණය කරා. වදකියෝ ලව යටිපතුල් පළලා ගිනි පොකුරුඩ ඉඳන් ඇවිද්දවල වද දීලා බිම්බිසාර රජුරුවන්ව මැරෙව්වා. හැබැයි පිංගතුනි ධර්මය අවබෝධ කරගත් රජුරුව අජාසත්තට වෛර කරගෙන මැරුන්නේ. ධර්මය අවබෝධ කරගත් බිම්බිසාර රජුරුව ධර්මයේම සිහි කරගෙන පණ ගියා. නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකේ ජනවසබ නමින් දෙවි කෙනෙක් වෙලා පහළ වෙලා. දීඝනිකායේ තියෙන ලස්සන දේශනාවක් ජනවසබ සූත්‍රය. බිම්බිසාර රජුරුව ජනවසබ නමින් දිව්‍ය ලෝකේ ඉපදිලා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දිව්‍ය ලෝකේ විස්තර කියලා සුධර්මා දිව්‍ය සභාවේ දෙවියන් බණහන හැටි, පොයේ දවස්වලට දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා ධර්මයේ දියුණු කරන හැටි, ධර්ම සාකච්ඡා කරන හැටි මේ විස්තර කියලා බුදුහාඳුරන්ට කියනවා, සාමීනී භාග්‍යතුන් වහන්සේ මං දැන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා. මනුස්ස ලෝකෙදි සෝවාන් වෙලා හිටි බිම්බිසාර රජුරු දෙව්ලොව ඉපදිලා ජනවසබ නමින් සෝවාන් වෙන්න මං දැන් වීරිය ගන්නවා කියලා බුදුහාඳුරන්ට වන්දනා කරලා නොපෙනී ගියා. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරු කියපු කරුණු ඇසුරින් සංඝයාට බොහොම ලස්සන දේශනාවක් කරා. ඒක තියෙනවා දීඝනිකායේ ජනවසබ සූත්‍රය. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයා මොන තරම් කරදර බාධා විපත් ආවත් පෙර සසර කර්ම විපාක නිසා අපි දන්නේ නැහැ. ගුටි කාලා මැරෙන්න වෙයිද, ගින්නෙන් පිච්චිලා මැරෙන්න වෙයිද, වසංගතයකට අහු වෙලා. ඔබ දකිනවා මේ කාලේ කොච්චර මිනිස්සු දුක් විඳිනවද. නොසිතන විදිහේ විපත් වලට ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙන. අපි දන්නේ නැහැ අනාගතේ මොකක් වෙයිද. ස්වභාවික විපතක්, භූමිකම්පාවක්, නායාමක්, කවුරු කවද කොතන කොයි මොහොතේ මොන විදිහට අපිට මැරි අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ මොන තරම් කරදර බාධා විපත් ආවත් ධර්මය අවබෝධ කරගත්ත සැබෑ ලෙස ධර්මයේ පිහිටපු ආර්ය ශ්‍රාවකයා ධර්මයෙන්ම පිහිට ලබනවා, ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා, එයා ධර්මයෙන් රැකෙනවා. එහෙමනම් පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබ උත්සාහ කර අපිට මේ අනිත්‍ය ලෝකයේ නිත්‍ය කරන්න පුළුවන් කමක් නැහැ. වෙනස් වෙන ලෝකේ වෙනස් වීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් ඒ ස්වභාවයේ ලෝක ධර්මතාවය අවබෝධ කරගෙන මේ සසරින් මිදීම පිණිස වීරිය වඩන්න පුළුවන්. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ උතුම් ධර්මානුශාසනාවෙන් රැස් කරගත්ත පින ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.